අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වොෂින්ටනයට IMF සාකච්ඡා හෙටින් ඇරඹෙයි පෙට්‍රල් හිඟය හෙටින් පසු යථා තත්ත්වයට අදත් පෝලිම් ඉන්ධන ප්‍රවාහන රථවල සේවකයන් යලි සේවයට කැඳවනවා කන්ජි තෙල් පුද්ගලික ටැංකි රථ හිමියන් කියයි අදත් පැය දෙකයි විනාඩි 15ක් විදුලිය කැපේ ගාලු මෝදර විරෝධතාවට අදට දින 9යි ගෝටා ගෝගම ගාල්ල ශාකාවට පොලිසියෙන් බාධා ආයත් කුට්ටම අනයිද නව ඇමතිවරුන් පරණ ඔලු ගෙඩි වලින් එළියට එයිද හිස තෙල් ගෑමේ නැකත අදයි කොවිඩ් ආසාදිත බැසිල් රෝද පුටුවෙන් ඩුබායි වලට බොරිස්ට සහ ලීසාට රුසියාව තහනම් ප්‍රථමයෙන් දේශීය පුවත් වසර 3කට පෙර පාස්කෝ ඉරිදාවක අපේ රට ලේන් තෙත් වුණා දෙවියන්ගේ බිමේදී යක්ෂයා ක්‍රියාත්මක වූ අවස්ථාවක් 2019 පාස්කෝ ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදායි ඒ දිනේට නම් තව දින 4ක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය පරාජය කර උත්ථානය වූ දවසේ අහිංසක බැතිමතුන් 300කට පමණ ජීවිත අහිමි කළ අඳුරු කතාව පිළිබඳ සියත තබන විශේෂ සටහනයි මේ 2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදාටයි පාස්කු ඉරිදාව කතෝලික ජනතාවගේ සතුටු දිනයක් ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්ථානයේ සිහිකරනුවේ පාස්කු ඉරිදායි ක්‍රිස්තු භක්තිකින්ගේ ප්‍රධානතම විශ්වාසය වනුයේද උන්වහන්සේ මරණයෙන් උත්ථාන වූ බවයි 2019 ඒ විශ්වාසයේ සමරන්න දෙව් මැදුරුවලට එක් වූ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා සමහරුන් අදත් සදාකාලිකම ආබාධිතයි කොච්චිකඩේ දේවස්ථානය මීගමුව කටුවපිටිය මඩකලපුව සියොන් දේවස්ථානය සහ සුප්‍රසිද්ධ හෝටල් තුනක සහ ලැගුම්හලක පිපිරීම් සිදු වුණා මෙසියල් මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර සිද්ධිය වූ අවස්ථාවේ කතෝලික සභාව සේම බොහෝ අය එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර හුදු ආගමික අන්තවාදී කල්ලියක් මත පැවරීමට ඉක්මන් වූවා එසේම එදා පැවති යහපාලන රජයේ ආරක්ෂාව පිළිබඳ දුර්වලකමද පාස්කු ප්‍රහාරයට හේතු බව පවසනු ලැබුවා අද සිටින පාලකින් එදා සිටියේ විපක්ෂයේ ඉබ්බා දියේ දාපුවම ඇන්නෑවේ කිව්වසේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වුවා පාස්කු වින්දිතින්ට යුක්තිය ඉටු කරන බව පවසමින් එදා විපක්ෂය අද වත්මන් පාලකෙන් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් බලය ගත්තා නමුත් අදවන තෙක් විසඳුණු යුක්තියක් නැහැ ඒ වෙනුවට අතිශය දුර්වල සාක්ෂි මත නඩු පවරමින් චෝදනා ලැබුවා නිදහස් කිරීමට තරම් දුර්වල ක්‍රියාමාර්ගයක්ගත් බවයි කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිතරම පවසන්නේ සුද්ධ බයිබලයේ සඳහන් වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවාම ඒ ලේ ස්වර්ගයට මුරගසනවා කියලා යුක්තිය ඉල්ලලා ඒ නිසා වෙන්නට ඇති මේ රජයට මාස 3යි රට පාලනය කරන්න හරියට ඉඩකඩ ලැබුණේ එතන ඉඳලා විනාශේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලන්ට රට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. අද කතෝලික සභාවේ මතය වනුයේ එම ප්‍රහාර පිළිබඳව බලවත් සැකයක් පවතින බවයි. එනම් දේශපාලන බලය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය අද කතෝලික සභාව දකිනවා. අදත් දිවයින පුරා කතෝලික බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වුණා. කටුවපිටියේ දේවස්ථානයේද පාස්කු ඉරිදා පූජාව පැවැත්තුණා. මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවමය පැවැත්වු ආකාරයයි මේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේද අද පැවති පාස්කු ඉරුදින පූජාවයි මේ.
ගාලු මෝදර උද්ඝෝෂණයට අදට දින 9යි. දිවාරෑ අවැසි නොබලා පින්නයි මුහුදු සුළඟයි එක්ක මේ සටන් කරන්නේ අපේ රටේ තරුණ ජවයයි. බොහෝ විට මේ પરම්පරාව විවිධ අවස්ථාවල අවතක්සේරු කිරීමවලට භාජනය වුණා. ඒ ෆෝන් එකයි ලැප් එකටයි කොට වූ යෞවනයේ ලෙසයි. එහෙත් යථාර්ථය සහ සත්‍ය එය නොවන බව අද මේ තරුණ પરම්පරාව රටට කියා දෙමින් ඉන්නවා. ගාල්ල ගෝටා ගෝගම ශාඛාවේ කෝටාරම් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මන් රජයට විරෝධය පළ කරමින් සංවිධානය කර ඇති ගාලු මෝදර විරෝධතාවයට අදට දින 9යි. ඊයේ රාත්‍රියේ සිට උද්ඝෝෂකින් විරෝධතාවේ නිරත වූ ආකාරයයි මේ. අපේ රටේ පාලකීන්ගෙන් 99%ක්ම අන්ධ භක්තිකේ. හැබැයි කට ඇරියොත් මහ සංඝරත්නයටත් වඩා බෞද්ධ දර්ශනය දේශනා කරනවා. නමුත් උදේ හවස බුදුන් වන්දනාව වෙනුවට ඥානක්කලා, සුමනක්කලා, සුදුක්කලා වන්දනාවට තමයි බොහෝ නායකින් ප්‍රිය. තොවිල් වලට, වස් කවි වලට පොල් ගහනවටත් ඔය දේශපාලන නායකින් මර බයයි. සමහරුන්ගේ අතේ ලෝකයේම තියෙන ඔක්කොම යකඩ කෑලි තියෙනවා. චීන ෆෙන්චුයි ඇඟ පුරාම උතාගෙන එහු පාලකීන්ට ගාල් මෝදර පිටියේ යකදුරන් නටපු තොයිලෙනුත් බයක් දැනෙන්නේ නැති. මේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ හොර නඩය පුංචි පුංචි සුළු වෙනස්කම් කරමින් මේ අද ජනතාව නොමග යවන්න හදනවා. හැබැයි මේ අලුත් පරපුරත් එක්ක ජනතාව නොමග යවන්න අද ගෝඨාභය රාජපක්ෂරවත් ආණ්ඩුවටත් බෑ. මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කියන්නේ මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට දුක දුන්නේ නැති, මේ රට කෑලි කෑලිට වික්ක ඇති, ඒ වගේම ඩීසල් පෝලිං, පෙට්‍රල් පෝලිං, කිරිපිටි පෝලිං, ගෑස් පෝලිං මේ සියල්ලදී මහමග මිනිස්සු මරාවැටෙන දත්තර පත් කළා. ඒ නිසා මේක තමයි සෞභාග්‍ය බඩ උදා කළේ. ඒ නිසා අවුරුදු දෙකමාරකු සෞභාග්‍ය ලැබු නැති. ඒ තවත් මේ රට සොම්පිටියක් කරන්නේ නැතුව මේ ජනතාව එකවගේ තරුණ පිරිස නැගිටලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ සියලු ආණ්ඩුව වහා ඉල්ල අස්වෙන්න අපි බොම අමාරුයි රුපියල් දැක්වාගෙන තමයි මේ ඊවත් දැන්නේ ළමයාගුණ නිදිය ගන්න නෑ බෑන්ඩ් එකක් නෑ ඔලියම් එළියට ඔලියම් එළියට ඔලියම් එළියට මේ අතර ගාලු මෝදර විරෝධතාවයට සමගාමීව ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදීද උද්ඝෝෂණයක් පෙරේදා දිනේදී සංවිධානය කර තිබුණා. ඒ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එය නම් කර තිබුණේ ගෝටාගෝ ගම ගාල්ල ශාඛාව ලෙසයි. උද්ඝෝෂකින් කූඩාරම් ගසා විරෝධතාවේ නිරත වුවත් පොලිසිය අදාළ කූඩාරම් ඉවත් කිරීමට අද උදෑසන කටයුතු කළා. එෙහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. දෙදහස් විසි දෙක වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අදට යෙදී තිබුණා.
උදාව සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ තවත් ප්‍රධාන චාරිත්‍රයක් තමයි හිස තෙල් කෑම. එම නැකත අද උදැසන 7:04 යෙදී තිබුණා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම හිස තෙල් කෑ අවස්ථාවන් අපට වාර්තා වුණා. අසෝ අමාත්‍යවරුන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති මන්දිරයේදී රට තුල උද්ගතව ඇති අර්බුද සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡා සඳහා හිටපු අමාත්‍යවරුන් කැඳවා තිබුණා. මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ හිටපු අමාත්‍යවරුන් පැවති සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටියා. අන්තර්භාර රජයක් පිහිටවීම පිළිබඳ ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11ක යෝජනාව ඉවත දමමින් මේ වන විට නව කැබිනට්ටුවක් පත්කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ අනුව ඉදිරි දින දෙක තුළ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත අතර මෙම නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම නව කැබිනට්ටුවට ජනපති සහ අගමැති හැරුණුකොට වෙනත් කිසිදු රාජපක්ෂවරයෙකු ඇතුළත් නොවන බවද වාර්තා වනවා. කෙසේ වෙතත් සමස්ත රටම බරපතල මූල්‍ය අර්බුදයකට ඇද දැමූ මේ මැති ඇමතිවරුන්ව නැවත ඇමතිකම් මාරු කර යළි බලය ලබා දීමෙන් විසඳුම් නොලැබෙන බවට දැනටමත් රට හමුවේ ඔප්පු වී අවසන්. මේ සියල්ල අතරේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් මුවාවෙන් විදේශගත වූ බවට තොරතුරු අපට වාර්තා වනවා. හිටපු මුදල් ඇමති මේ ගමන ඇමරිකාවෙන් කෙළවර වුණොත් ඒක පුදුම වෙන්න දෙයක්වත් නැහැ. හිටපු ඇමති බැසිල් ඇමරිකානු පුරවැසියෙක් බව අප කාටත් මතකයි. අපේ රටේ බොහොමයක් ඇමති දුර මේ වන විට හිස්. ඇමති දුර තිබුණු කාලෙත් හිස් වගේ තමයි. නැත්තම් ඉතින් භාණ්ඩාගාරයේම හිස් වේවි ඈ. කොහොම නමුත් ආයෙත් මේ කුට්ටමම අනන්න හදනවා කියලා අද අපට නිල නොවන වශයෙන් දැනගන්න ලැබුණා. IMF ගිහිල්ලා කීයක් හරි ණයට ලැබුණොත් මේ කණ්ඩායමටම තව ටික කාලයක් හොරා කන්න ඒක හරි අපූරු අවස්ථාවක් වේවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය අලී ශබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර අදාළ සාකච්ඡා 24 වනදා දක්වා පැවැත්වෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මුදල් අමාත්‍ය අලී ශබ්‍රි ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය P. නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු
මන්ත්‍රීවරුන් සහ තවත් විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සැපියුම් නිසියාකාරයෙන් ලබා ගැනීම සඳහා ඉදිරි මාස 6ක කාලයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක විදේශ මූල්‍ය අවශ්‍ය වනු ඇති බව මුදල් අමාත්‍ය අලි ශබ්‍රි මහතා පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කරා. ශ්‍රී ලංකාව මේ වසරේ කළ යුතු දළ ණය සේවා පිරිවැයකරණය ඇමරිකානු ඩොලර් බිලියන 7කට ආසන්න වනු ඇති බවයි ලෝක ප්‍රකට ආයෝජන බැංකුවක් සහ මූල්‍ය සේවා ආයතනයක් වන ජේ.පී. මෝගන් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මේ වසරේදී ජංගම ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වනු ඇතැයිද ගණනය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව මෙතෙක් නොපියවා ඇති නොගෙවූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවල අගය ඇමරිකානු ඩොලර් බිලියන 12.55ක්. මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.93ක් දක්වා පහළ ගොස් තිබුණා. මේ අතර සියලුම විදේශ ණය ගෙවීම නතර කර දැමු බව පසුගියදා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළ සිටියා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අත්‍යවශ්‍ය ඖෂධ ඉන්ධන ගෑස් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමටද අවධානය යොමු කිරීමට නියමිතයි. රට තුළ පවතින පෙට්‍රල් හිඟය හෙට සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රත හිමියන්ගේ සංගමය පවසනවා. ඉන්ධන ප්‍රවාහන සේවකයන් යළි සේවයට වාර්තා කරමින් සිටින බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර අදත් පැය 2:15 විදුලි කප්පාදුව සිදුවනවා. රට තුළ පවතින ඉන්ධන හිඟය තවමත් අඩුවක් නැහැ. ඉන්ධන හිඟය නිසා තවමත් ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නැති නිසා වසා දමා තිබුණා. මේ අතර ඊයේ සිට සති 2ක් දක්වා රථවාහන වලට ඉන්ධන නිකුත් කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සීමා කර තිබෙනවා. දන්නෑ කියලා අන්තිම දුක තමයි මේ හැන්දෑවේ 4 ඉඳලා ඉන්නේ. මේ වගේ දුකක් නම් ආයේ මේ කාටවත් අත්ෙන්න එපා. අපායේ තමයි ජීවත් වෙන්න වෙන්නේ මේ කරන පාවට. තෙල් එනවාගෙන තාම ඉතින් එන වෙලාවක් කියන්න බැයිදි. තෙල් ආවේ නැත්නම් ඉතින් දවසත් ඉවරයි. පේනවනේ මෙතන හිටපු භාගයම් මන්නම් හිතන්නේ මෙතන හිටපු ඔක්කොම ඉන්නේ පිටපලත්තලයි. කවුරුත් මෙතන ආයේ නෙමෙයි ඉන්නේ. පෝලිම් වල ඉන්නේ. හොඳට කරන්න ඕනේ. අවදා මෙහෙම පෝලිම් වල නම් තෙල් ගහගත්තද? ඔව් අවුරුද්දේ වරුණා. දැන් අපෝ පෝලිමේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. සෞභාග්‍ය දැක්වනේ. හොඳයි සතුටුයි. යන්න ගියන්ද පවුනොදි හැන්දෑ පහේ පොලිමේ මේ දරුවොත් එක්ක මොකද කරන්නේ? ඕක තමයි අපිට වෙලා තියෙන ඉරණම. උතුරනවා කියලා වැඩක් නැහැ. සෞභාග්‍ය ගැන නා එයාලා එතනම ඉන්නවා, අපිත් මෙතනම ඉන්නවා. සීමා කරන්න නැතුව මේක නිදහස් කරුවා නම් මිනිස්සු බය වෙන්නේ නැහැ. මම කරන්නේ නැති සීමා කිරීම තමයි මේ ගොඩාම අගාධයට බලපාන්නේ. කට්ටක් කරනවා සුබනකට වැඩට යන්න තමයි ඉතින් මේ ට්‍රයි කරන්නේ. හෙට පිනවිට පවතින පෙට්‍රල් හිඟය අවසන් වනු ඇති බව ලංකා ඛනිජ තෙල් පුත්කලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් ශාන්තද සිල්වා මහතා පැවසුවේ ඛනිජ තෙල් ප්‍රවාහන රථවල සේවකයන් යළි සේවයට වාර්තා කරමින් සිටින බවයි. සිංහල හිංගු අවුරුදු වෙනුවෙන් නාඩු ගිය රුධිරශාක මහතුන් සීලම දෙනා වගේ දැන් පැමිණ ඉන්නවා. සීලම ටැංකි රථවලට අපි සේවයට වාර්තාක මම කියලා දැන්නුවා. සීලම ටැංකි රථ සේවයට පැමිණීමෙන් පසු ලබන සඳුදා ගරුආදමනයට දැනට පාරිභෝගිකයන් අපහසුතාවය පත්වලා තියෙන පෙට්‍රල් ලබා ගැනීම යථාර්ථයට පත් වෙනවා. අද පැය 2:15ක විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. පෙරවරු 9ත් සවස 6ත් අතර කාලයේ එම විදුලි කපාදුව සිදු වනු ඇතේ. මනදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාසෝලින් සහ හේමාස් ආයතනය එක්ව ඉදිරියටම. හැමදාමත් වගේ ලෙංගතුකමින් ආදරයෙන් එක්ව අපේ ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියතාපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා.
දරිද්‍රතාවයෙන් දැඩි ලෙස පීඩාවට පත් අපේම මිනිසුන්ට සහන සැලසීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා PLC සමාගම මාස් හෝල්ඩිංස් ප්‍රයිවට් ලිමිටඩ් හේමාස් හෝල්ඩිංස් PLC සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය එක්ව ක්‍රියාත්මක මනුදම් මෙහෙවර සහන වැඩසටහනේ තවත් අදියරක් හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයිලොග් ආයතනයත් ඒ මාස ආයතනත් මාස ආයතනත් එකතුව සර්වෝදය හරහා මෙවැනි දෙයක් කිරීම මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් ඒ වගේම ලොකු පිනක්. අපිට මේ ඇත්තටම වටිනා බඩු මල්ලක් දුන්නේ මේ රටේ දෙවැන්තම් ප්‍රශ්න තියෙන වෙලාවක. මම ඇත්තටම ස්තුති කරනවා. බොහොම ස්තුතියි. හරි සතුටුයි ඩයිලොග් ආයතනයටයි සර්වෝදය ආයතනයටයි බොහොම ස්තුතියි. යලි තමයි මෝ සවසහයට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.